ස්වාමීන් වහන්ස දැන් අපි ආයතන හයෙන් අල්ලගන්න දේවල් කියන්නේ අපි දකින හැඟෙන ඒව දේවල් ඔක්කොම අවකාශයේ තියෙන දේවල් ඒවා විඥාන මායාවල්ද ඒවා බුදුහාමුදුරුවෝ උදාහරණාත්මකව කිව්වා අර පෙන පිටක් වගේ ඈ පින්දු උපමා ඒ වගේම හරයක් නැති කේල් කඳක් වගේ මේ වගේ උපමා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා මේ ඔය අපිට ප්‍රිය මනාප මිහිරි මధుර ඇහෙන් දකින රූප කණෙන් ආන ශබ්ද රූප නාසයෙන් අඳ ගන්න ගඳ රූප දිවෙන් ගන්න රස රූප කයට එන පහට පොට්ටබ්බ රූප මනසට එන ධම්ම රූප අපි කැමති විදිහට අපිට මනාප විදිහට අපිට ඍෂිසේ අපිට ඕන විදිහට නවත්තන්න පවත්තන්න පුළුවන්ද බැරිද පුළුවන්ද බැරිද බැ ඇයි හේතුව ඇයි හේතුව ඇයි හේතුව අපි දැන් ලස්සන ප්‍රිය මනාප මිහිරි මధుර රූපයක් දැක්කහ හැබැයි අපේ කැමැත්ත තියෙන්නේ අපේ ඕනකම තියෙන්නේ මේක අපිට ඕන විදිහට අපේ කැමැත්ත අනුව අපිට මනාප හේතන් මම ඒසෝමස්මේ ඒසෝ මේ අත්තා හැබැයි නවත්තන්න පුළුවන්ද බෑ මොකද හේතුව හේතුව මොකද විපරිණාම ධම්ම. නෑ, ඒ විපරිණාම කියන්නේ මේ ලෝකේ කැරගෙන. බ්‍රහ්මණය නම් කම්පිතම් ප්‍රකම්පිතම් සම්පකම්පිත ලෝකේ කැරගෙනවා. කාලය වේලාව ගෙවි යනවා. වයසට යනවා. අර අපි ප්‍රිය මනාප රූපයක් දැක්කම මීරි මధుර ওই රූපේ තව තප්පරයක් දෙකක් යනකොට මොකද වෙන්නේ? විපරිණාමයට පත් වෙනවා. වෙනස් ලක්ෂණයට පත්. අපි දැක්ක ස්වરૂපයේ ස්වභාවය නෑ. මේක තේරුම් නොගත්ත මිනිහා අනිත්‍ය දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගන්න ඒක නිච්චසේ සුඛසේ අත්තසේ ගන්නවා ඒකමයි බුදුහාමුදුරුවෝ කිව්ව දෙපැත්ත සියලු අසුතත් පුතඥාන පුද්ගලයෝ ප්‍රිය මනාප මිහිරි මధుර රූප හැට ගන්නට නාසයට දිවට කයට මනට අරමුණ වන නිච්චසේ සුඛසේ අත්තසේ අස්මානෙන් උපාදානය කරගන්නවා නමුත් සුතවත් අරිය ශ්‍රාවකයා දන්නවා මේක නිච්චසේ පවත්න්නේ අනිච්චං මේක සුඛසේ පවත්න්න බෑ දුක්ඛං කෙලවරන්නේ අවසානයේ දුකෙන් යද නිච්චන් තන් දුක්ඛං මේක මම කොට පවත්න්න බෑ මේක අනත් විපරිණාමයටපත් වෙනවා ඒ නිසා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගත්ත පුද්ගලයා යථා භූතං පජානාති ඔය කිසිම දෙයකට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ හිටකිලුට වෙන්නේ හිටකිලුට වෙන්නේ කාගේද අර නිච්ච සේ සුඛ සේ අත්තසේ මේ විපරිණාමයටපත් වෙන බව නොදන්නා නිච්චසේ පවත්න්න උත්සාහ කරන සුඛසේ පවත්න්න උත්සාහ කරන අත්ථසේ පවත්න්න උත්සාහ කරන පුද්ගලයාගේ හිත කිලුට වෙනවා කිලුට කරගන්නවා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගත්ත පුද්ගලයාගේ හිත කිලුට වෙන්නේ නැහැ ඒ පුද්ගලයාගේ හිත යථා භූත ඥාන දර්ශනයක් ලැබෙනවා සමිඥාසේ තව එක ප්‍රශ්නයක් තියෙනවා දැන් එතකොට ඔය වගේම දැන් අපේ හිතේ දැන් අර මේ කාලයයි අවකාශයයි ඒක අපේ හිතේ තියෙන දෙයක්ද නෑ ලෝකේ තියෙන දෙයක් නේ කාලය කියන්නේ හැබැයි මේ මාගදී භාෂාවේ කාල කියන්නේ මේ සිංහල භාෂාවේ වෙලාව කාලය නෙමෙයි කෙලස් මාගදී ඕ කෙලස් කියන කාල කියන්නේ කළු ධර්ම කෙලස් ධර්ම කිලුටු ධර්ම කැත ධර්ම කුණු ධර්ම තමයි කාල තේරුණාද එහෙම අපි දැන් අපි ධර්මය අහන්න ඕන දැනගන්න ඕන සාකච්ඡා කරන්න ඕන මොකටද කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා කාලේන සමතෝ කාලේන විමස්සන මේව අංගුත්තර නිකායේ චතුත්ථක නිපාතේ තියෙන සූත්‍රයක් ඈ කාලේන කියන්නේ කෙලස් නැති කරන්න ධර්මයේ සාකච්ඡා කළ යුත්තේ ධර්මයේ ශ්‍රවණය කළ යුත්තේ මොනවා කරන්නද භාවනා කළ යුත්තේ සමත විපස්සනා මොකටද කෙලෙස් නැති කරන්න දැන් ඔතන දැන් කාලේන ධම්ම සාකච්ඡා කාලේන ධම්ම ශ්‍රවණං කාලේන සමතෝ කාලේන විපස්සනා ත්‍රිපිටක පොතේ පරිවර්තනය කළ තියෙන්නේ මොකද්ද නිසිකලක් නොනිසිකලක් නැහැ බුද්ධ දේශනාව ඈ බුද්ධ දේශනාව එහෙම නිසිකලක් නොනිසිකලක් නැහැ දවසේ බෑ 24 ම බුදුහාමුදුරෝ දේශනා කළා ඔබටත් පුළුවන් ඔබේ හිත කිලුටු කරගන්නත් පුළුවන් දවසේ 24 ම කිලුටු වෙන්නේ නැහිත කාලේ න කරන්නත් පුළුවන් කෙලෙස් නැති කරගන්නත් පුළුවන් ඒක නිසා කාලේ න කියන්නේ කෙලෙස් නැති කර ගැනීම මිසක් වෙන මොකක්වත් නෙමෙයි නමුත් අද වෙන විට
ත්‍රිපිටකයේ පරිවර්තනය කරලා තියෙන්නේ නිසිකලට ධර්මශ්‍රවණය කළ යුතුයි, නිවසිකලට ධර්ම සාකච්ඡා කළ යුතුයි, නිසිකලට සමත භාවනා කළ යුතුයි. ඕම එහෙම නිසිකලක් නෙමෙයි, මේක වෙලාවක් නෙමෙයි. මාගදී භාෂාවේ වෙලාවට මේ කාලය කියන සිංහල භාෂාවට යුගය යාමයේ කප්පය සමය වචන හතරක් තියෙනවා. දිගු කාලීනව කෙටි කාලීනවලට යාමය සමය කප්පය යුගය. ඒ නිසා කාල කියලා නැහැ. කාල කියන්නේ කෙලෙස් වලට මාගදී භාෂාවේ. නමුත් මේ ත්‍රිපිටකේ තියෙනවා ලක්ෂ භාරයක් කාල කියන වචනේ. කාලංකරෝති දැන් අර නොයෙකුත් තැන්වල කාලංකරෝති කියනවා. මේ කාලංකරෝති කාලේන කාලං මේ ඔක්කොම හැම තැනම කලින් කල වෙලාවෙන් වෙලාව කියලා පරිවර්තනය කරලා තියෙනවා. ඒකම තමයි නිවන වැහුනේ. එතකොට අවකාශ කියන්නේ මොකද්ද ස්වාමිනාන්ද? දැන් හොඳ ප්‍රශ්නයක්. දැන් ඔබට හුස්ම ගන්න පුළුවන් අවකාශයක් ඇතුලේ තියෙන හින්දාද නැද්ද? වතුර බොන්න පුළුවන් අවකාශයක් තියෙන හින්දාද නැද්ද? කෑම කන්න පුළුවන් කෑම කාලා ඔය කෑම ටික తిරවලා ඔක්කොම රොඩුබඩු ඉවත් කරන්නේ අවකාශයක් තියෙන හින්දාද නැද්ද? ඔබගේ දාඩිය දාන්නේ රෝම කූපවලින් අවකාශයක් තියෙන හින්දාද? හාල් ලැටයක් දෙකට තුනට කඩන්න පුළුවන් පිටි කරන්න පුළුවන් අවකාශයක් තියෙන හින්දාද නැද්ද? තියෙනෙහි. දැන් එතකොට මේ ලෝකේ අපි ගම්මු ජලය තියෙනවා, පස් තියෙනවා, ගින්දර තියෙනවා, වාතය තියෙනවා. ඔය හතර එකතු කළා ගඩොල් කැටයක් හදන්න අවකාශයක් තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට මේකේ සතර මහා භූත තියෙනවා. මොන සතර මහා භූත? ආපෝ තේජෝ වායෝ පඨවි චත්තාරෝ මහා භූතං. මේ චත්තාරෝ මහා භූතා තිබුණට ඔබට සංකතයක් හදන්න බෑ. තියෙන්න ඕන තව දෙකක්. මොකද්ද තියෙන්න ඕන? අර පස් තිබුණට, වතුර තිබුණට, ගින්දර තිබුණට ගඩොල් කැටයක් හදන්න බෑ. අවකාශයක් තියෙන්න ඕන, අවකාශයේ තිබුණට විතරක් හදන්නත් බෑ. තව මොකද්ද තියෙන්න ඕන? විඥානය. එතකොට ආපෝදී ජෝ වායෝ පඨවි මහා භූත හතරට තව දෙකක් එකතු වුණාම අවකාශ විඥාන. එතකොට ධාතු හයක් වෙනවා. භූත හතර ධාතු හයක් වෙනවා. ච ධාතු විභංගය අර පුකුසාති රජුරුවන්ට පිදුරු මඩුවේදී ඔන්න ඔය ච ධාතු විභංගයේ විග්‍රහ කළේ. ඒක මේක හරිම ගැඹුරු, හැබැයි හරිම ලේසි සූත්‍රයක්. අර ච ධාතු විභංග සූත්‍රය පිකුසාති රජුරන්ට පිදුරු මඩුවේදී බුදුහාමුදුරුවෝ පැය භාගයක් විතර දේශනා කරන්න. පිකුසාති රජුරෝ අනාගාමී ඵලයට පත් වුණා. ඈ ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ අපි මේ සියලු දේවල් හදලා තියෙන්නේ මොකකින්ද? ඔය ආපෝදී ජෝ ආයෝ පඨවි හතරත් අවකාශ විඥාන නිසා. අවකාශයක් නැත්නම් එහෙම අපිට අඩුවානේ අඩියක් තියන්න පුළුවන්ද? හුස්ම ගන්න පුළුවන්ද? වතුර බොන්න පුළුවන්ද? කෑම කන්න පුළුවන්ද? කතා කරන්න පුළුවන්ද? අත මෙහෙම කරන්න පුළුවන්ද? බෑ. තිරුවන් සර්ණයි දීර්ඝායුෂ ලැබේවා. හැබැයි මේ අද වෙන විට මේ ආකාශයයි අවකාශයයි දෙකත් පටලවාගෙන. ආකාශය කියන්නේ මේ අභ්‍යවකාශයේ තැන. ඒකත් යම් අවකාශයක් තමයි. නමුත් ඒ අවකාශය නෙමෙයි මේ බුදු දේශනාවේ අර ච ධාතු විභංග සූත්‍රයේ කියපු ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශ විඥාන කියන හයෙන්. අවකාශය තමයි වැදගත්ම, අවශ්‍යම, පළවෙනිම දේ.